මම ජයන්ත කෝවිලගොඩගේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී ආර්ථිකය පිළිබඳව ඔබට දැනුම ලබා දෙන නාලිකාව මේ වීඩියෝ එකෙන් කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාලයේදී දේශීය විනිමය වෙළඳපොළට මැදිහත් වෙලා කොච්චර ඩොලර් ප්‍රමාණයක් මිලදී ගත්තද ඒ ඩොලර් භාවිතා කළ විදේශ සංචිතය මොන විදියට තර කරගත්තද ඇයි මහ බැංකුවක් විනිමය වෙළඳපොළට මැදිහත් වෙන්නේ ඒ කියන්නේ විනිමය මිලදී ගැනීම හෝ විකිණීම කරන්නේ ඇයි මේ තුලින් අවබෝධ කරගත යුතු ආර්ථික කරුණු කාරණා පිළිබඳව තමයි අපි මේ විමසීම කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ weekly economic indicators කියන වාර්තාවට අනුව පසුගිය අප්‍රේල් මාසයේදී මහ බැංකුව මැදිහත් වෙන දේශීය විනිමය වෙළඳපොළට ඒ කියන්නේ විනිමය වෙළඳපොළේ ඩොලර් සැපයුම වැඩි වෙනකොට තමයි මහ බැංකුවක් මැදිහත් වෙලා ඒ ඩොලර් වැඩි ඩොලර් ප්‍රමාණය මිලදී ගැනීම සිද්ධ කරන්නේ උදාහරණයක් විදියට අපි මේක සඳහන් කරොත් වතුර ටැංකියක් නම් දේශීය විනිමය වෙළඳපොළ මේ වතුර ටැංකියේ බට දෙකක් තියෙනවා එක බටයකින් ඩොලර් ටැංකිය ඇතුළට එනවා තව බටයකින් ඩොලර් ටැංකිය ඇතුළෙන් එළියට එනවා එතකොට ටැංකිය ඇතුළට එන ඩොලර් ප්‍රවාහයේ වේගය වැඩි වෙනවා නම් එළියට යන බටෙන් යන ඩොලර් ප්‍රවාහයට වඩා ටැංකිය පිරෙනවා හැබැයි ඒ ඇතුළට එන බටෙන් එන ඩොලර් ප්‍රවාහය මන්දගාමී නම් එළියට යන බටෙන් යන ඩොලර් ප්‍රවාහයට වඩා ටැංකිය පිරෙන්නේ නැහැ ටැංකිය එන්නේ එන්න හිඳෙනවා එතකොට ශ්‍රී ලංකාවේ මේ වන විට තියෙන තත්ත්වය තමයි මේ දේශීය විනිමය වෙළඳපොළ තුල එළියට යන බටේ අර්ධ වශයෙන් වහලා තියෙන. ඒ කියන්නේ ආනයන සීමා කරලා තිබෙනවා ණය ගෙවීම අත්හිටුවලා තිබෙනවා. එතකොට එළියට යන බටෙන් යන ඩොලර් ප්‍රමාණය අර්ධ වශයෙන් සීමා කරලා තියෙනවා. එතකොට අර ඇතුළට එන බටෙන් ඒ කියන්නේ ප්‍රේෂණ සංචාරක ආදායම් සහ විවිධ ආදායම් විදියට ටැංකියට පිරෙන ඩොලර් ප්‍රමාණය වෙනදට වඩා වැඩි වෙලා තිබෙනවා මේ නිසා තමයි මේ ටැංකිය පිරෙන්න පටන් අරගෙන තිබෙන්නේ මේ ඩොලර් ටැංකිය කියන්නේ දේශීය විනිමය වෙළඳපොළ ඒ ටැංකිය වැඩිපුර පිරෙනකොට ඒ කියන්නේ අධි සැපයුමක් ඇති වෙනකොට ඉල්ලුමට වඩා විනිමය වෙළඳපොළ තුලදී රුපියල අධි ප්‍රමාණය වෙනවා ඒ කියන්නේ ඩොලර් වැඩි රුපියල් වලට වඩා විනිමය වෙළඳපොළ තුල එතකොට මහ බැංකුව මැදිහත් වෙලා අර වැඩිපුර තියෙන විනිමය ප්‍රමාණය මේ දේශීය විනිමය වෙළඳපොළෙන් මිලදී ගන්නවා ඒ මිලදී ගත්තේ නැතොත් රුපියල තව දුරටත් අධි ප්‍රමාණය වෙන්න පුළුවන්. එතකොට මහ බැංකුව මේ මැදිහත් වීම කරන්නේ දේශීය විනිමය වෙළඳපොළේ රුපියල ඉහළ උච්චාවචනයකට ලක්වීම නතර කරන්න. ඒක තමයි හේතුව. එතකොට අප්‍රේල් මාසයේදී මේ විදිහට මහ බැංකුව මැදිහත් වෙලා මේ ටැංකිය ඒ කියන්නේ ඩොලර් බටෙන් එන ප්‍රමාණය එළියට යන ප්‍රමාණයට වඩා ඇතුළට එන ප්‍රමාණය වැඩි වීම නිසා අර අතිරික්තයක් ඇති වෙලා අධිසැපීමක් ඇති වීම නිසා ඩොලර් මිලියන 147.75ක් මහ බැංකුව අප්‍රේල් මාසයේදී දේශීය විනිමය වෙළඳපොළෙන් මිලදී ගන්නවා. ඒ වගේම ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 348.79ක් මිලදී ගන්නවා. ඒ වගේම පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 287ක් මිලදී ගන්නවා. මාර්තු මාසයේදී ඩොලර් මිලියන 453.06ක් මිලදී ගන්නවා. සමස්තයක් විදිහට ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් කියන මාස හතරේදී 2023 ඩොලර් මිලියන 1236.6ක් මහ බැංකුව මිලදී ගන්නවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 1.2ක්. එතකොට විකිණීම එතකොට මහ බැංකුව අර අධික උච්චාවචනය වළක්වන්න සමහර අවස්ථාවල ඩොලර් ප්‍රමාණය අඩු නම් මේ වෙළඳපොළ තුල තිබෙන ඒ කියන්නේ සැපයුම අඩු නම් එතකොට මහ බැංකුව ඇවිල්ලා මහ බැංකුවේ තියෙන ඩොලර් වෙළඳපොළට දානවා ඒ වෙළඳපොළට දාන් මහම තමයි මේ ටැංකිය ආපහු ඩොලර් වලින් පිරෙන්නේ එතකොට ඒ අවශ්‍ය ප්‍රමාණයට එතකොට ඒ දැමීම තමයි විකිණීම කියලා කියන්නේ ඒ විදිහට ඩොලර් මිලියන 226.17ක් මහ බැංකුව මේ මාස 4දී දේශීය විනිමය වෙළඳපොළට විකුණලා තිබෙනවා හැබැයි ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1010.43ක් මහ බැංකුව අරගෙන තිබෙනවා ඒ කියන්නේ අර ඩොලර් මිලියන 1236.6 මහ බැංකුව මිලදී ගනිපු ප්‍රමාණය විකුණපු ප්‍රමාණයෙන් අඩු කරාට පස්සේ ශුද්ධ වශයෙන් මහ බැංකුව මේ වෙන වෙළඳපොළෙන් අරගෙන තිබෙනවා ඩොලර් මිලියන 1010ක් ආසන්න වශයෙන්. ඒ කියන්නේ ඩොලර් බිලියනයකට ආසන්න ප්‍රමාණයක්
मे मास हतर तुलदी महाबैंको इक्रेस करगन तिबेनवा मिलदीगन तिबेनवा मे मिलदीगनीम तुलिन श्रीलंकावे विदेश सांचितेय ए हा समान प्रमाणेकिन वर्धने वीमे हैकियाव तिबेनवा एतकोट अपि तवदुरटत् मेक विग्रह कल बलुवोत् मे विनिमय वेलंद पुल पवत्वागन याम एकेयन्ने अतुलट एन डॉलर प्रवाह एक बटेकिंग एनो एलियट यान डॉलर प्रवाह तव बटेकिंग एलियट यानो එතකොට මේ බටේ ඒ කියන්නේ වැඩිපුර රට ඇතුළට මේ ටැංකිය ඇතුළට ඩොලර් ආවොත් තමයි අර එලියට යන්නත් ඩොලර් යම් කිසි ප්‍රමාණයක් එකතු වෙන්නේ. එතකොට මේ එලියට යන්න ඩොලර් එන්න ඩොලර් හොයාගන්න නම් ඇතුළට මේ බටෙන් ඩොලර් එන්න ඕන. එතකොට මේ ඩොලර් ඇතුළට එන එකත් එලියට යන එකත්. එතකොට අපි එලියට යෑම ආනයන කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට ආනයනය සඳහා ණය ගෙවීම සඳහා මේ වගේ දේවල් සඳහා එතකොට අපි මේ ඩොලර් උපයා ගන්නට ඕන. ඒ කියන්නේ රට තුලට මේක එන්න ඕන. ටැංකිය ඇතුළට බටෙන් ඇතුළට එන්න ඕන. එහෙම නැතුව ඒක ඉද මාර්ග කිහිපයක් තිබෙනවා. එකක් තමයි අපනයන වර්ධනය කර ගන්න පුළුවන්, ප්‍රේෂණ වර්ධනය කර ගන්න පුළුවන්. හැබැයි ණය අරගෙනත් මේක වර්ධනය කර ගන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනෙකු අපි වගේම කියන කාරණය තමයි තිරසාර වශයෙන් රටකට මේ ටැංකිය ණය අරගෙන ගෙනහැල්ලා ඩොලර් මේකට සපයලා දාලා ඒක ඒක භාවිතා කරලා ආනයනය කරලා මේක තිරසාර විසඳුමක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි රටේ ආර්ථිකයේ නිසි පරිදි ක්‍රියාත්මක වෙනව නම් මේ බට දෙකම හරි විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ කියන්නේ ඩොලර් එනවා, ඩොලර් යනවා. හැබැයි එන ප්‍රමාණයට වඩා ටැංකියට යන ප්‍රමාණය අඩු නම් ඩොලර් අතිරික්තයක් ඇති වෙනවා. එතකොට මේ ඩොලර් අතිරික්තයක් ඇති වුනහම ඒ අතිරික්තය පාවිච්චි කරලා මහ බැංකුවට සංචිත වර්ධනය කරගන්න පුළුවන්. ඕක තමයි සාමාන්‍ය තත්වය. එතකොට රටේ ආර්ථිකය බොහෝ දෙනෙකු ප්‍රාර්ථනා කරන්නේ මේ විදිහට ඩොලර් අතිරික්තයක් ඇතිවන සංචිත අතිරික්තයක් ඇතිවන ආර්ථිකයක් ඇති කර ගැනීම. එතකොට වර්තමානයේ අපි මුහුණ දෙන කාරණය තමයි අපිට ආනයන අවශ්‍යතාවයන් තිබුණත් ණය ගෙවීමේ අවශ්‍යතාවයන් තිබුණත් අපිට ඒක හැකියාවක් නැහැ ඒක කරන්න. මොකද රට ඇතුළට එන ඩොලර් ප්‍රවාහය එක්තරා කාලයක සම්පූර්ණයෙන්ම නතර වුණා. ඒ නතර වුණාම තමයි ආනයන සීමාව ණය ගෙවීම අත්හිටුවීමට සිද්ධ වුණේ. හැබැයි දැනුත් මේ බටේ ඇතුළෙන් රට ඇතුළට එන ඩොලර් ප්‍රවාහය වැඩි වුණත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට ප්‍රධාන කාරණය තමයි ආර්ථිකය හොඳටම ක්‍රියාත්මක වෙනව නම් අනිවාර්යයෙන්ම ආනයන හොඳින් සිද්ධ විය යුතුයි. ඒ ආනයන හොඳින් සිද්ධ වෙනකොට ඒ ආනයන භාවිතා කරලා අමුද්‍රව්‍ය විදිහට ඒව භාවිතා කරලා අපනයන වර්ධනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ තුලින් ඩොලර් ප්‍රවාහ රට ඇතුළට ගමන් කර එනවා. මේ ටැංකිය ඇතුළට එනවා, ටැංකිය පිරෙනවා. එතකොට ඒ විදිහට ආනයන අපනයන වෙළඳාම හොඳින් සිදු වෙන විට රට ඉස්සරහට යනවා. අපනයන සහ ඒ ඉපයීම් වැඩි වෙනකොට ආනයන සහ ඒ ණය ගෙවීම් වලට වඩා මේ ටැංකිය ඇතුලේ අතිරික්තයක් ඇති වෙනවා. ඒක තමයි බොහෝ දෙනෙකු බලාපොරොත්තු වෙන, අපි හැමෝම බලාපොරොත්තු වෙන ආර්ථික අවශ්‍යතාවය. හැබැයි මේ අවස්ථාවේදී අපිට වෙලා තිබෙන්නේ අපිට ඒ විදිහේ ආර්ථික තත්ත්වයක් ඇති කරගන්න බෑ. මොකද හේතුව අපේ මේ ටැංකිය ඇතුළට එන ඩොලර් ප්‍රමාණය මදි තවමත් මේ ආනයන සහ ණය ගෙවීම පියවා ගන්න යම් කිසි විදිහකට කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නෑ. මේ වෙලාවේ අපි ආනයන ලිහිල් කරන්න ඕන. එතකොට මේ ණය ගෙවීම මේ ඔක්කොම යම් කිසි විදිහකට ඒක ඒ මාවතකට විවෘත වීම හොඳයි. හැබැයි එහෙම වුණත් වෙන්නේ විශාල වශයෙන් මේ එලියට යන බටෙන් ඩොලර් එලියට ගමන් කරාට ඇතුළට එන ප්‍රමාණය මදි නිසා අපිට මේක පවත්වාගෙන යන්න බැරි වෙනවා. නැවත වතාවක් රුපියල් විශාල වශයෙන් අවප්‍රමාණය වෙනවා. අපිට අවශ්‍යතාවය තිබුණත් ඒක කරන්න බැරි තත්ත්වයක තමයි ශ්‍රී ලංකාව මේ වන විට ඉන්නේ. ඉතින් හැබැයි ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. අපි කොයි වෙලාවකවත් කියන්නේ ආනයන සීමා තිබිය යුතුයි, ණය ගෙවීම අත්විටිය විය යුතුයි, ඒවා කළ යුතුයි. හැබැයි ඒවා කිරීම සඳහා අපි කියන්නේ මේ බටින් ඇතුළට එන මේ දේශීය විනිමය වෙළඳපොළට එන ඩොලර් ප්‍රවාහය, එහෙම නැත්නම් විදේශ විනිමය වර්ධනය විය යුතුයි. ඒක මං හිතන්නේ ක්‍රමානුකූලව තමයි යම් කිසි දවසක එක වෙනව නම් වෙන්නේ, එක එකපාට වෙන්නේ නැහැ. හැබැයි ඒක ණයට අරගෙන මේක කරා කියලාත් ලොකු ප්‍රතිඵලයක් නැහැ. කෙටි කාලීන මේක විසඳුමක් බවට පත් වෙන්න පුළුවන්. මේක තමයි අපි මහ බැංකුවක් ඇයි මේ විනිමය වෙළඳපොළට ඇවිල්ලා මැදිහත් වෙන්නේ. එකක්
डॉलर मिलदी टैंकी वेडिपुर विनिमय विनिमय वेलंदपुल वेडिपुर डॉलर तीयन हेम करूपियल अधिक उच्चावचनीय वीम वेलैक्म विशेष विशाल वश नव प्रमाण वीम वेलैक्मट एवगेम टैंकी डॉलर नैत्ता महाबैंक समार विलावट हिते नव सहायम करलती नवा महाबैंक सांजित वलिंगन हलमे टैंकी पुरवण इतकोटे टैंकी पुरवला කෙටිකාලීනව රුපියල විශාල වශයෙන් නව ප්‍රමාණය වීම වැළැක්වීමට උත්සාහ කරනවා හැබැයි තත්ත්වය තමයි එහෙම කෙටිකාලීනව කරන්න පුළුවන් යම්කිසි සුළු කාලයක් හැබැයි ඒක දිගු කාලීනව කරන්න බෑ අර ටැංකිය ඇතුළට එන බටෙන් එන ඩොලර් ප්‍රමාණය නතර වුණොත් මහ බැංකුවේ තියෙන ඩොලර් ප්‍රමාණය ටැංකියට දාලා ඒකත් ඉවර වෙනවා අර බටෙන් ඩොලර් එන්නේත් නෑ රුපියල අව ප්‍රමාණය වීම වළක්වන්නත් බෑ එහෙනම් එහෙම මැදිහත්වීමක් කරන්න පුළුවන් ඉතාම කෙටි කාලයක් පමණයි හැබැයි ක්‍රමානුකූලව අර මහා විදේශ විනිමය වෙළඳපොළට එන ඩොලර් ප්‍රවාහයත් අකණ්ඩව පැමිණිය යුතුයි. ඉතින් අපි පසුගිය කාලේ දැක්කා ඒ වගේ තත්ත්වයක් මොකද්ද? පහුගිය ආණ්ඩුව ඩොලර් බිලියන 7ක් 8ක් මේ විදියට විකුණුවා දේශීය විනිමය වෙළඳපොළේ රුපියල් ආරක්ෂා කරගන්න හිම ආරක්ෂා කරගන්න බැරි වුණා. अभी मे कहना करण कारण पीलिबंद उभ इकंगा इकंग नोवेन्ना पुलवान इकंग नोवेन वना उभ अदस्ता पुलवान अभी आराधना करवा मे वगे तुर तुर्दन सब्सक्राइब करना श्रीलंका बिजनेस टीवी।